පැහැදිලිව ප්‍රකාශයක් ඉදිරිපත් කරා. මේ පාර්ලිමේන්තුවේ බහුතරය මහින්ද රාජපක්ෂ මහින්ද ව්‍යවස්ථානුකූලව නොකරපු අග්‍රාමාත්‍යවරු පිළිගන්නේ නැහැ කියලා. ඒ නිසා පැහැදිලිව අද දවසේ සිදු වුණේ ස්ථාවර නියම විපක්ෂයේ එහෙම නැත්නම් හොර ආණ්ඩු පක්ෂයේ හැටියට කියන කණ්ඩායමේ ඉල්ලීම වුණේ මේකට කල් දුන්නේ නැහැ කියන එක. නමුත් අවස්ථාවේදී හදිසි අවස්ථාවේදී ස්ථාවර නියෝග අත්හිටවලා ස්ථාවරක අත්හිටවලා යන්නට හැකියාව තියෙනවා. ඒ නිසා මුලින්ම කරේ ස්ථාවර නියෝග අත්හිටවීම එක. ඊට පස්සේ විශ්වාසය නැති බව ප්‍රකාශ කරා. ඉතින් දැන් අග්‍රාමාත්‍යවරයෙක් රටේ නැහැ. අපිට තියෙන අමාත්‍යංශ පිස්සු නෙමෙයි. අත්තසම තියෙන රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම රනිල් වික්‍රමසිංහ මැතිතුමාවත් එහෙම නැත්නම් පුද්ගලෙක් වටේ නෙමෙයි. නමුත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන මිනිසුන්ගේ සටනට ශක්තියක් ලබා දෙන්න. මොකද රටක ව්‍යවස්ථාවක් කවුරුත් ගණන් ගන්න නැතුව තමන්ට ඕනමිතේ හිතමතේ අත්සන් කරන්න පුළුවන්. අපි මන්ත්‍රීවරයෙට අපි දිවුරුම් දෙන්නේ අපි ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියන බැඳීම. ඒ බැඳීමට අපි ගරු කරන්නට ඕනේ. ඒ බැඳීම තමයි අද පාර්ලිමේන්තුවේ ස්ථාවර කරේ අපේ මුරදේවතාවය. එහෙම නැත්නම් මන්ත්‍රීවරුන්ගේ මුරදේවතාව වෙන්නේ කතානායකතුමා. සාමාන්‍ය සිවිල් ජනතාවගේ මුරදේවතාව වෙන්නේ අධිකරණේ. ඒ අද දවසේදී සිදු වුණේ පැහැදිලිවම කතානායකවරයා පාර්ලිමේන්තුවේ දෙන බලතල අනුව කටයුතු කිරීම සහ බහුතරයේ මතයට හිස නැමීම. මොකද එතුමා තමයි මන්ත්‍රීවරුන්ගේ මුරදේවතාව. Thank you.